Ê, sir. Iberaizar. ఇవాళ అమ్మాయి పాడాం కదా වටේ කොටු කරගත්තක් ගන්න පුළුවන් නම් හොඳයි. පාට පැන්සලකින් කොටු කරගන්න පුළුවන් නම් හොඳයි. අඩි රූලක් කියලා. හොඳයි කාටද පෙන්වන්න පුළුවන් පෙන්වන්න පුළුවන් කාටද හරි අපි ඉස්සිනික එක බලමු ඉතින් අකුරෙන් ලියලා නැහනේ. ඒකනේ. එක ආ දැන්ද ලියන්නේ. අයි නාවොත්. නාවොත් පෙන්නන්න බලන්න. හොඳයි වටේ කොටු කර ගන්න පුතා. නව වටේ කොටු කර ගන්න. එසාරා බලමු. එසාරා ලං කරන්න. හරි. කසුන්දි හොඳයි හොඳයි හරි
काम का हारी ताका उधर पेंडन क्या मती है पेंडन ओ ओ मैं कैमरे ओ हासा रहा पेंडन සාරා හතලිය හතලිය ලියනකොට මූර්ද කියලා යන්නේ නැන්නේ ඔය වැරදි අදා ගන්නට අක්කා සෙතුක බලමු සෙතුක සෙතුක ලං කරන්නේ නැත්නම් මට වැරදි පේන්නේ ආ හොඳයි ඒත් මෙහෙමයි හතලි හතලිස් ලියනකොට මූර්ද කියලා යන්නේ නැන්නේ ඔන්න හදා ගන්න හොඳේ නේද සනුමිගේ සින්දු අපි බැලුවා ලස්සනයි හොඳයි හරි හරි කමන්නේ මට මේ කැමරේකට පොත දෙන්නකො එතකොට මං ගන්නම් right ඔවිලිද ඔය හරි ලං කරා මොකද සර් හොඳයි හොඳයි පේනවා පේනවා හොඳයි ලස්සන ලියලා තියෙනවා හරි ඒ වගේ මේ ලස්සනට වැඩ කරන්න ඕන හොඳේ දැන් මගේ අකුරු ටිකක් ඇතයි ඒ වුණාට ඔයාලා ඊට වඩා ලස්සනට ඔව් අකුරු ලියන්න ඕන හොඳයි හරි පුතේ එහෙනම් අපි මේ දැන් ඕක පාඩම් කරගන්න ඕන දැන් ගුණන වගු දෙකක් තියෙන පාඩම් කරන්න මේ දෙකේ ගුණන වගුව පහේ ගුණන වගුව ඔක්කොම ওই ගුණන වගුව ඔයාලගේ අතේ තියෙනවා මේ දෙකේ දෙක දෙක ගන්නත් පුළුවන් ඕනනම් පහ පහ ගන්න පුළුවන් නේද අපි ඊළඟට ඉගෙන ගන්නේ 10 ගුණන වගුව ඒක හරිම ලේසි ඒක ඒකත් අපේ අතේ 40 40 නේද right එහෙනම් අපි ලියමු මාතෘකාව 10 ගුණන වගුව තරුවක් දාලා ලියන්න දහයි ගුණන වගුව දැන් පහේවා එකක් කීයද පහයි පහයි එක්වරක් පහ කීයද පහයි දහයයි හොඳයි ඉතින් මේ පහේ ගුණන වගුවෙන් ඒ විදිහට අපට උත්තර ගන්න පුළුවන් ඉතින් පුතේ මේ 10 ගුණන වගුවත් ඒ විදිහම තමයි නේද ඔය විදිහම තමයි ඉතින් අපේ අතේ තියෙන නිසා අපට ලේසි 10 10 වා එකක් 10 10 වා දෙකක් 10 10 20ක් 10 වා 3ක් 30ක් 10 වා 4ක් 40ක් 10 වා 5ක් 50ක් 6ක් 60ක් නේද බිංදුවක් එකතු වෙනවා කියන්නේ විතරම බිංදුවක් එකතු වෙන එකක් තියෙන්නේ හරි එහෙනම් එක්වරක් 10 10යි
නේද? එක්වරක් 10 10යි. දෙවරක් 10 20යි. තුන්වරක් 10 30යි. ඉතින් අපිට එහෙම ලියාගෙන යන්න තියෙන්නේ. Right. එහෙනම් අපි අර විදිහට මේ අකුරෙන් ලියන්නේ නැහැ දැන්. අකුරෙන් ලියන්න අවශ්‍ය නැහැ. දැන් ඉතින් ඔයාලට කියන්න පුළුවන් නේද? හරි අපි ලියමු. එක්වරක් 10 සමානයි 10. දෙවරක් 10 20. තුන්වරක් 10 30. හතරවරක් 10 40 නේද? 10 5 50යි. 10 6 60යි. 10 7ක් 70යි. 10 8ක් 80යි නේද? 10 9ක් 90යි නේද? 10වරක් 10 100යි. මට පොඩ්ඩක් ලියන්න ඉඩමන්නේ, මම මේ පැත්තෙන් ලියනවා. ඔයාලා යටි ලියන්න හොඳේ. නමවරක් 10 90යි. 10වරක් 10 100යි. 100යි. අවශ්‍ය නැහැ, මොකද ඔක පාඩම් කරන විදිය දැන් ඔයාලා දන්නවා නේද? පෙන්නන්න ඕනේ. එහෙනම් දැන් ඔයාලා මේ අපේ ගණිතය අපි පාඩම ඉගෙන ගත්තේ නේද? 5 ගුණන වගුව, 10 ගුණන වගුව. ඉතින් මේ ඔයාලගේ අම්මල තාත්තලාට කියන්න නැත්නම් අයියල අක්කලට කියන්න ඕක ඔයාලගෙන් අහන්න කියලා පාඩම් කරගත්තට පස්සේ දැන් ඔයාලා පාඩම් කරගන්න මේ ගුණන වගුව දෙක. ඊට පස්සේ අම්මල තාත්තලට නැත්නම් අයියල අක්කට අහන්න පුළුවන් ඔයාලගේ. කොහොමද අහන්නේ? ඒ කටිර කියන්නේ මෙන්න මෙහෙම අහන්න කියලා. කොහොමද? 10 අතර මේ අතරින් පතර අහන්න. දැන් මේ පිළිවෙලට නැතු නේද? 10 3ක් කීයද? නේද? 5වරක් 10 කීයද? අන්න එහෙම අහන්න. නේ? 10වරක් 10 කීයද? 2වරක් 10 කීයද? මේ පටලවල අහන පටලවල. එහෙම නැත්නම් 10 මේ ගුණන වගුවයි 5 ගුණන වගුවයි පටලවල අහන. 5වරක් 2 කීයද? නේද? නැත්නම් 7වරක් 2 කීයද? එහෙම. 7වරක් 10 කීයද? නේ? 3වරක් 10 කීයද? 4වරක් 5 කීයද? එහෙම පටලවල අහන. එතකොට හරියටම ඔයාලා පාඩම් කරලා නම් ඔය අහන ඕනම එකකට ඔයාලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? අමාරුයි කියලා හිතනවා නම් මේ ඔක්කොම නේද, ඔක්කොම තියෙන්නේ 5 ගොඩවල් නම් ඉතින් අපිට අතේ තියෙනවනේ. 10 ගොඩවලුත් මේ අතේ තියෙනවා, මේ පින්තූරයක් තියෙනවා තමන්ගේ අතේ නේද? 10 20 අනික පුතේ ඔයාල මේ 10 20 30 කියන එක අර එක එක සෙල්ලම් කරනකොටත් අපි නේද මෙහෙම ගණන් කරනවා. 10 20 30 40 50 60 එහෙම ගණන් කරනවානේ. ඒ නිසා ඇඟි මුත්තවල අන්න ඒක තමයි. මේක ඔයාලගේ ඇඟේ තියෙනවා. 10 ගුණන වගේ ඔයාලගේ නේද? පොඩි කාලේ ඉඳලම ඔයාලා දන්නවා. ඒක නිසා ඔන්න වරද්දන්න බෑ නේද? 5 ගුණන වගුවත් එහෙමයි.
තමන්ගේ අතේ තියෙන නිසා පහේ ගුරනවා වගේ කවදාවත් වරදින්න විදියක් නැහැ. පැහැදිලිද? කවදාවත් වරදින්න විදියක් නැත. හොඳයි. එහෙනම් අපි අපේ පස්සේ පාඩම මෙතනින් අවසන් කරමු. ලබන සතිය වෙනකොට මේ ගුණන වගු තුනම දෙකේ ගුණන වගු පහේ ගුණන වගුව 10 ගුණන වගුව පාඩම් වෙලා තියෙන්න ඕන කොහෙන්ද? හරි. හොඳයි. එහෙනම් අපි ගණිතේ පාඩම එතනින් අවසන්